රයිටමනම් මගේ රාජ්ටවනෝ 16 එකේ ඉතින් ක්ලාශ්විත් හලන් ඩිවෙන්ට් එක සම්පූර්ණම මම ඉවර කරපු කතන්දරයක් තියෙන ඉතින් ආ ෆන් එකට වගේ නිකමට වගේ ඉතින් සම්පූර්ණ ඉවර කරා ගියදි බෝනස් ට්‍රැක් එක සම්පූර්ණම ඉවරයක් කරා මේ පැත්තේ තියෙන ඉතින් ආ මෙඩල්ස් ටිකත් සමග ඉතින් බෝනස් ට්‍රැක් ඉවර කරන්න සෑහෙන කාලයක් ගත වුණා මම හිතන්නේ මෙච්චර දවස් ආපු ඉවෙන්ට්ස් වලින් මට අමාරුම වෙච්ච බෝනස් ට්‍රැක් එක මේක කියලා හඳුනන්න පුළුවන් ඒකට ප්‍රධානතම හේතු වුණේ අනිවාර්යම ටවුන් හෝල්ස් වල මෙදා පාර මෙයාලා ඉතින් ආ ෆුට්බෝල්ස් ප්ලේස් කරලා තිබීම ඉතින් මම ක්ලාස් ඔෆ් ක්ලාන්ස් කණ්ඩායමේ බැගෑපත්ව ඉල්ලා හිටිනවා ලබන පාර ඉවෙන්ට් එකට ජීවිතේට මේ වගේ දෙයක් කරන්න එපා කියලා මොකද මෙතන අනිවාර්යම බ්ලිම්ප් යූස් කරගන්න සිද්ධ වුණා ඉතින් ආ වේගෙන් කරන හේතුවෙන් ඊට අමතරව ඉතින් ආ බාබෙන් කිකස්ලා තමයි මම බෞතරම යූස් කරගත්තේ කොමාරි පැය එකමාරක විතර කාලයක් ගත වුණා ඉතින් ඒක මට ඉවරයක් කරන්න ඉතින් ආ දින කීපයකට ඉදදී මම වීඩියෝ එකක් දාලා තිබුණා අනිවාර්යම මේ පැත්ත විනාඩි 25කින් සාමාන්‍ය විනාඩි 20කින් විතර ඉවර කරන්න පුළුවන් ක්‍රමයක් විශේෂයෙන් ටවුන් වල පහළ ටවුන් ලෙවල්ස් වලට හැබැයි බෝනස් ටැක් එක ඉතාම ලොකු ඉස්සරහක් වුණා කොහමද ඉතින් මම ෆන් එකට වගේ මේ බේස් එකේ නිසිද බේස් එකේ ඒක ඉවරයක් කරගත්තා ඉතින් ඒකේ මෙඩල්ස් ටික ලබා ගත්තා ඊට තමතරව ඉතින් ආ ෆ්‍රී මෙඩල් 100ක ප්‍රමාණයක් මම ඉදිරිපත් කරලා තිබුණා අපේ channel එකේ community post එකකින් ඉතින් ආ ඒ 100ත් අනිවාර්යෙන් ඔයාලට gift එකක් ඇරේ තමයි ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් ඒ gift එක මමත් ගිහිල්ලා අරගත්ත කතන්දරයක් තියෙන මේ බේස් එකේ දැන්. ඉතින් කොහොමද ඒ සියල්ලම එකතු කරාම සම්පූර්ණ free to play medals ටික ඉතින් ඔයාලට පේනවා 4760ක ප්‍රමාණයක් දැන් වෙනකොට මම එකතු කරගෙන තියෙනවා. ඉතින් ඒ ටික එකතු කරගෙන මම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ ටවුමට කඩේට කියලා කියන්න පුළුවන් ඉවෙන්ට් ටීල්ස් වලට. ඉතින් මේක ඇතුළට ආපු ගමන් ඉතින් එයාලා කෙලින්ම දම් පාටන මාක් කරලා තියෙනවා උඩින්ම ස්පයිකි බෝල් එක සහ ෆුට්බෝල් කොයින්ගේ ස්කින් එක. ඉතින් කොමාරි අපේ නැත ගැටන විදියට එයාලා මාක් කරලා තියෙන්නේ මේ දෙකෙන් එකක් ගනිලා කියලායි. හැබැයි කොමාරි මෙතනදී මම ඔයාලට කියන්න යන්නේ මේ දෙකේම නැති වටිනාකමක් තියෙන තවත් දේවල් කීපයක් තියෙනවා මෙන්න මෙතන පාලෙන්. මේ දෙක වටින්නේ නැහැ කියන එක මම මෙතනදී කියන්න යන්නේ. ඉතින් ඒකට හේතු සාධක එක මම ඔයාලට පවසන්නම්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා එකඟ වෙනවාද නැද්ද කියන එක ඔයාලට කමෙන්ට්ස් වලින් කියන්න යන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි අවධානය යොමු කරමු ස්පයිකි බෝල් එකට. ඉතින් කොමාරි කිංගේ එපික් ඉක්විප්මන්ට් එකක්. එපික් ඉක්විප්මන්ට් කියන්නේ අපේ කොමන් ඉක්විප්මන්ට් වගේ නෙමෙයි විශේෂිත ඉක්විප්මන්ට් එකක්. ඉතින් මේකෙන් සිද්ධ වෙන්නේ කිංග ඇබිලිටි ඔන් කරපු ගමන් කිංග විනාශ කරනවා බිල්ඩින්ග්ස් කීපයක් කෙලිම ඉතින් ෆුට්බෝල් එකක් වගේ දෙයක් කික් කරලා. හැබැයි කොමාරි මෙතන තියෙන අඩුපාඩුවක් තමයි ඉතින් මම ලෙවල් 1 වලදී විනාශ කරන්නේ නම්බර් ඔෆ් ටාගට්ස් මෙතන වලට පේනවා ඇති 3යි. එතකොට මෙයා ලෙවල් 27 වලදී තමයි නම්බර් ඔෆ් ටාගට්ස් 9ක ප්‍රමාණයකට යන්නේ. එතකොට ඉතින් ලෙවල් 28 වල 26 වලදී වගේ කොහමද කියලා ඔයාලා ඇහුවොත් අනිවාර්යයෙන්ම ඉතින් ටාගට්ස් 8ක ප්‍රමාණයක් යන්නේ. ඒ කියන්නේ මැක්සිමම් වැලියු එක ගන්න මේ නිශ්චිත ඉක්විප්මන්ට් එකේ කැලෙමෙද ලෙවල් 27 වලයි. ඉතින් ඔයාලා දන්නව කොච්චර දුකක් විඳින්න ඕනද කියලා ලෙවල් 27 වලට දැමීමට එපික් ඉක්විප්මන්ට් එකක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ප්‍රථම ගැටලු ඇඩින මම දකිනවා. ඊට අමතරව ඉතින් ඒක තවදුරටත් වැදගත් නැහැ කියලා හිතෙන්න ප්‍රධානතම හේතුවක් තමයි අපි ආවෙලා අපේ බ්ලැක් ස්මිත් එක ඇතුළට නිකමඩ වගේ ගියොත් ඉතින් කිංගේ තියනවා දැනටවත් ස්පයිකි බෝල් එක නැතුව ඉක්විප්මන්ට්ස් 5ක ප්‍රමාණයක්. ඉතින් අපේ බාබෙරන් පපට් එක ෂේප් කියලා කියන්න පුළුවන් සුපර් බාබෙරන්ස් ලේඩියන්නේ. ඊට අමතරව ඈර්ත් ක්වික් බූට්ස් එක දැනට බෞතර යූස් නොකලත් ඉතින් සාධාරණ වැලුවක් ගන්න පුළුවන් සමහර ටෙක්නික්ස් වලට ඒක අනිවාර්යම වැඩක් කරනවා. ඊට අමතරව අපේ ජයන් කොන්ලට් එක ඉතින් ලෝක ප්‍රසිද්ධ ඉක්විප්මන්ට් එකක් වෙලා තියෙන ලෝකේ දැනට ප්‍රබල බෞලව යූස් වෙන ඉක්විප්මන්ට් එකක් වෙලා තියෙන්නේ. ඒ වගේම ඉතින් ඒක යූස් වෙන අනිවාර්යම ඒක යූස්ෆුල් හේතු වෙනවා. ඊට අමතරව ඉතින් ඒකත් එක්ක පෙයාර් අප් කරන්න රේජ් වයල් එක සුපර්ම ඉක්විප්මන්ට් එකක් මැක්සිමම් ලෙවල් එකට දැම්මයි කියන්නේ ආයේදී top notch equipment එක කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක සහ ජාන් කොන්ලට් එක තමයි ඉතින් වැඩි දුරට දැනට භාවිත වෙන equipment දෙක. ඊට අමතරව ඉතින් අපේ වෑම් ස්ටෑෂ් එක මේ දවස්වල ඉතින් අපි හාලන් චැලෙන්ජස් වලින් අනිවාර්යම දැක්ක මෙන්න මේ චැලෙන්ජස් සෙට් එකේ වෑම් ස්ටෑෂ් එක ඒකෙන් දගෙනකොට අනිවාර්යම මටත් ආසාවක් හිතුණා වෑම් ස්ටෑෂ් එකත් මැක්ස් කරගත්තොත් මොකද කියලා. ඉතින් වෑම් ස්ටෑෂ් එක අනිවාර්යම හොඳ වැලුව එකක් ඉතින් තියෙනවා කියන එක මගේ මතය. ඉතින් කොහොමද මෙච්චර equipment ප්‍රමාණයක් තියෙනකොට ඒකත් ප්‍රයෝජනවත් equipment. ඉතින් ඇත්තටම අපිට ඉතින් ස්පයිකි බෝල් වගේ දෙයක් අවශ්‍යයිද කියන එක තමයි එතනදී මතුවෙන ගැටලුව. ඊටත් අමතරව ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අපේ ෆයර් බෝල් ඉක්විප්මන්ට් එක මිලදී නොගත්ත බේසස් වලට ඉතින් මෙන්න මේ විදිහට ජෙම්ස් වලින් දැන්
மிலதி கந்தபுலம் ஆப்ஷன்னா கேள்வி எதிர்பார்க்க இல்லாத்தேனா இது ஃப்ரோசன் ஆரோக அவில்ல கீ இல்லாத்தேனா ஃப்ரோசன் ஆரோக மம தக்கேனே மொகக்கர ஏதோ கட குமாரி திங்க ஃபைவ் பால்ல மம துட்டுவா ஜேம்ஸ் வளர்த்தேனா தங்குனா மிலதி கண்ட நொகத்த ஆயிட்ட ஏகனது ஈ காப எப்பிக்கு கும்மட்ட கேட்டேன் அனிவாரம் அப்பே ஸ்பைக்கு பால்ல தமை கிங்கே இது எத்தனை அனிவாரம் ஏலம இதுங்க ஏல தீலத்தேன இக்குமட்டகே வட்டினாகம அடு கரகனாய் தியன்னே එතකොට ඊගාවට ඉන්නේ අපේ ෆුට්බෝල් ක්වීන්. ඉතින් කොමාරි ලෙජෙන්ඩරි ස්කින් එකක්. හැබැයි ලෙජෙන්ඩරි ස්කින් එකක් කියන එක නමේ විතරක් තිබුණත්, ඉතින් ආයේ ස්කින් එක එච්චර ලොකු ලෙජෙන්ඩරි ලුක් එකක් නැහැ කියන එකයි මගේ මතය. ඉතින් මීට කලින් මම වීඩියෝස් වලින් මෙයාගේ ඉතින් ඉන් ඇනිමේෂන් එක, ඉතින් ඉන් ගේම් ඇනිමේෂන් එක සෑම සිළු දැම්ම බේස් එක කොහොමද හැසිරෙන්නේ, විනාශ වුණාම කොහොමද, සෑම සිළු දැම්ම ඔයාලට රිප්ලේස් වලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ රිප්ලේස් වලින් ඉදිරිපත් කරලා අනිවාර්යම ලෙජෙන්ඩරි ස්කින් එකකට මේක වර්ත් එක මදි. විශේෂයෙන්ම ක්වීන්ගේ ආයිකෝනික් ලුක් එක සම්පූර්ණයෙන්ම නැහැ කියන එක තමයි මගේ මතය. මොකද එයාගේ අතේ වෙපන් එකක් නැහැ. එයාගේ වෙපන් එක තමයි බෝලය සහ කූඩය. කූඩයෙන් බෝලයක් අරන් පාර්ධන කතන්දරයක් තියෙන්නේ. ඉතින් ඒක එච්චර ලොකු කතන්දරයක් නැති එක අනිවාර්යම ඉතින් මට ඉතින් එච්චර සෙට් උනේ නැහැ කියලා කියන්න පුළුවන් පාදුකලෙක. ඊට අමතරව මම කීප දෙනෙක්ගෙන් කතා කරලා බැලුවා. ඉතින් ෆුට්බෝල් ක්වීන්ගේ ස්කින් එක ගැන මොකද හිතන්නේ කියලා. ඉතින් එයාලා කියන කතන්දරය තමයි විශේෂම ෆ්‍රී ටු ප්ලේ ප්ලේස්ලා. ඉතින් ෆුට්බෝල් ක්වීන්ගේ ස්කින් එක විතරක් තියන අපි මොනා කරන්නද? අපි ගා ෆුට්බෝල් සීනරි ගැන, ග්‍රෑන්ඩ් වෝඩන් ස්කින් එක ගැන, ඊට අමතරව කිං හාලන් ස්කින් එක හෝ සාමාන්‍ය අපේ කිංගේ ස්කින් එකක් නැහැ. එතකොට ඉතින් අපිට ෆුට්බෝල් ටීම් එකක් නැතුව ඉතින් මේ ස්කින් එක තියාගෙන එච්චර ලොකු පළක් නැහැ කියන එකයි. ඒ වගේම ඉතින් අපේ ස්පයිකි බෝල් එක ජෙම්ස් 1500කට එනවා නම් ඉතින් අපිට ජෙම්ස් 1500කටම තව දුරටත් මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඉතින් ක්වීන්ගේ ස්කින් එක කැමති නම් ඉතින් මෙතන තියෙනවා අනිවාර්යම ස්කින්ස්. මේක අනිවාර්යම ලැග් එකක්. ඉතින් කොහොමද අපිට ස්කින්ස් කැමති නම් ඉතින් ජෙම්ස් 1500කට මේ පැත්තෙන් මිලදී ගන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඒ විදියට ඉතින් ඔප්ෂන්ස් තියෙන හින්දා සහ ඒ ස්කින් එක එච්චර ලොකු ක්වාලිටියක් නැති හින්දා ඉතින් ක්වීන්ගේ ස්කින් එකත් අනිවාර්යම වටිනාකමක් නැහැ කියන එක තමයි මෙතනදී මඩ කියන්න සිදු වෙන්නේ. එතකොට ඉතින් ඔයාලට ආන්න පුළුවන් ඉතින් ඒ දෙක වටිනාකමක් නැත්තම් මොකද්ද මෙතනින් වටින්නේ කියලා. ඉතින් කොහමද මෙතනින් වටින දේ මොකද්ද කියලා හරියට මම පැහැදිලි කළොත් මෙන්න මේ ස්පෙෂල් ඩෙකරේෂන්ස් තුන තමයි අනිවාර්යම හොඳටම වටිනාකමක් තියෙන දේවල් තුන කියලා මම මෙතනදී නම් කරනවා. ඒකට හේතුව ඉතාමත් සරලයි. ඉතින් අපේ ස්පයිකි බෝල් එක දැන් ලබන මාසේ ජෙම්ස් 1500කට ඉදිරිපත් වෙන්න පුළුවන් අපේ ට්‍රේඩර්ගේ ෂොප් එකේ. ක්වීන්ගේ ස්කින් එක අනිවාර්යම අපිට ලබන අවුරුද්දේ හරි ඉතින් අපිට ඉතින් මෙන්න මේ කොස්මෙටික් සෙක්ෂන් එකෙන් මිලදී ගන්න පුළුවන්. ලබන අවුරුද්දේ හරි මිලදී ගන්න පුළුවන්. ඉතින් එහෙමත් අපි මිලදී ගන්න කැමති නැත්නම් ලබන අවුරුද්දේ හරි මොක්කර හේතුවට කොස්මෙටික් එක ලැග් වෙනවා. ඉතින් කොමරි මිලදී ගන්න අක මැති නම් තවත් ඉතින් ස්කින්ස් තියෙනවා අපිට සල්ලි වලට හරි මිලදී ගන්න. ඉතින් ඔයාලා පේනවා අපේ මැජික් ක්වීන් එනවා 3300යි, අපේ ඩාක් ඒජස් ක්වීන් එනවා 3300යි. ඉතින් ඒ වගේ ඔප්ෂන් එකකට හරි අපිට යන්න පුළුවන්. හැබැයි කවදාවත් අපිට ඉතින් මුදල් වියදම් කරත් ලබා ගන්න බැරි දේවල් තුනක් තමයි මෙන්න මේ බෙස්ටස්ට් බෝල් එක, ගෝල්ඩන් බූට් එක සහ ට්‍රයම්ෆර්ඩ් ට්‍රෝෆි කියන මෙන්න මේ ස්පෙෂල් ඩෙකරේෂන්ස් තුන. ඉතින් කොහමද මේ තුන තමයි එතකොට මේ සම්පූර්ණ ඉතින් ඉවෙන්ට් ඩීල්ස් වලින්ම ඉතාම ලොකු වටිනාකමක් තියෙන දේ. ඊට අමතරව ඉතින් මේකත් සමහරක් විට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ලබා දෙන්න පුළුවන් අපේ භාවිතයට. ඉතින් ඒව තමයි ඉතින් අපි අනිවාර්යම ඔයාලට gifts හැටියට දෙන්නේ. ඉතින් ඒ ටික ලබා දෙන අපිටයි ඉතින් ඩෙකරේෂන්ස් හෝ ස්කින්ස් හෝ ඕනම දෙයක් ඉතින් ඒ ටික තමයි අපි ඔයාලට gifts හැටියට දෙන්නේ. ඉතින් ඒ වගේ ලබා දීලා සමහරක් විට මම ඔයාලට ලබා දෙන්න බොහෝ දුරට ඉඩ තියේ ලබන අවුරුද්ද වගේ. හැබැයි ඉතින් ඒ අරෙන්ද ඉතින් මේක නැවතොරක් අපිට ඉන් ගේම කොහෙන්වත් මිලදී ගන්න කිසිම අවස්ථාවක් නැහැ. ඉතින් ඒ හනුව සංසන්දනය කරලා බලද්දී ඉතින් මේ දෙකට වඩා අනිවාර්යම මෙන්න මේ ඩෙකරේෂන්ස් තුන තමයි මෙතනින් වටින්නේ කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ඉතින් ඔයාලගේ පෞද්ගලික මතය අනිවාර්යම ඔයාලට කමෙන්ට්ස් වලින් කියන්න යන්න පුළුවන්. ඉතින් බෙස්ටස් බෝල් එක ඉතාමත් අලංකාරයි, ට්‍රයම්ෆන් ට්‍රෝෆි එක, ගෝල්ඩන් බූට් එක ඉතින් ඉතාමත් අලංකාරයි. හැබැයි මෙතන තියෙන කතන්දරය තමයි හැම බේස් එකටම ඉතින් මේක දැන් බොරුවට ප්ලේස් කළ වැඩක් නැහැ. ඉතින් මේ බේස් එකට මගේ පරීක්ෂණාගාරය මේක ටවුන් 16 මගේ ඉතින් රෂ්ට් බේස් එක. ඉතින් මේකට මම අනිවාර්යම ගන්න අපේ ස්පයිකි බෝල් එක තමයි ඉක්මන්ට් එක. හැබැයි කොමාරි ඉතින් මගේ තියෙනවා අනිවාර්යම ඩෙකරේෂන්ස් එකතු කරන බේසස් තියෙනවා. ඉතින් ඒ වගේ බේස් එකට අනිවාර්යම මම ස්පයිකි බෝල් එක ක්වීන් ස්කින් එක පැත්තකින් තියලා ඉතින් යන්නේ මේ වගේ ඔප්ෂන් එකකට. ඊට අමතරව ඉතින් ඔයාලත් එක පාරම ඉතින් ඔයාලත් ඒ වගේ අදහසක් පාළ වෙනවා නම් ඉතින් මේ තුන අරන් තියාගමුයි කියලා වෙනම බේස් එකක. ඉතින් ඔයාලට තව දවස් 6ක කාලයක් තියෙනවා ඉවෙන්ට් එක ඉවරයක් කිරීමට. ඉතින් ඒ වගේ මම කලින් කිව්වා වගේ අනිවාර්යම බෝනස් එක එකතු කරන එක ලේසි නෑ. පැය එකමාරකට ඉතින් කාලයක් ගත වෙනවා වේගෙන් ඉවර කරනවා නම්.
හැබැයි ඉතින් ඔයාලට දවස් 6ක කාලයක් පාක කාලයක් තියෙන එක. ඉතින් ඇ හිමින් ඉවර කරනවා නම් ඉවසීමෙන් ඉවරයක් කරන්න පුළුවන් චිල් එකේ. එතකොට අනිවාර්යම ඔයාලට ඔප්ෂන්ස් තුනටම මේ තුනටම යන්න පුළුවන්. ඒ අරන්ඩ ඉතින් හැමදාම මම කියනවා වගේ දවස් අවසානයේදී ගේම් එක ඔයාලගේ. ඉතින් මේ මගේ මතය මම මෙතන ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අනිවාර්යම ඔයාලා කැමති ඔප්ෂන් එකට යෑමට. ඒ වගේම මම කලින් ආව වගේ අනිවාර්යම කමෙන්ට්ස් ඔනුත් කියගෙන යන්න. ඉතින් ඔයාලා මොකද්ද හිතන්නේ? ඉතින් මේ සම්බන්ධයෙන් මම කියපු දේ සම්බන්ධයෙන් ඒ වගේම ඕවර්ඕල් ඉතින් අපේ ක්ලාස් විත් හාලන්ඩ් ඉවෙන්ට් එක ගැනත් ඔයාලගේ අදහස් ඔයාලට කියගෙන යන්න පුළුවන්. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.